අපි ඉතාම කනගාටු වෙනවා. එකම රටක එකම නීතියක් යටතේ ජීවත් විය යුතු රටක අපි අද දැක්කා උසාවි පරිශ්‍රය තුළ මේ ප්‍රශ්නය උද්ගත වෙටි ස්ථානයේ වෙනුවෙන් විශේෂයෙන් මේ කෝවිල් පාර්ශ්වය වෙනුවෙන් පෙනී හිටපු නීතිඥ මහත්වරු කියා හිටියා මේ රටේ ප්‍රධාන ව්‍යවස්ථාව ඒ නීති උතුරු නැගෙනහිරට වළංගු නැති බව. එතකොට අපිට පැහැදිලි මේ නීතිඥ මහත්වරු මොන වගේ මතයක් තුළ ඉඳගෙනද මේ නීතියේ සාධාරණත්වය වෙනුවෙන් පෙනී ඉන්නේ කියලා. මේ තනිකරම දෙමළ සංධානයට ඕන විදිහට ඒගොල්ලන් නැති ප්‍රශ්න මේ රට ඇතුළේ නිර්මාණය කරන අපි කනගාටු වෙනවා. අත වශයෙන්ම මේ මොනවද මේ ආගමික භාවිතාවන් කියලා මේගොල්ලන්ගේ එකට ගෑනු වට කරගෙන ඉන්න පුළුවන්. හැබැයි දේහය මේ වලදමලෝ ආදාහනය කරලා දෙන්න බෑ. අනිත් පැත්තෙන් ගත්තොත් මේ උතුරේ මොන තරම් මිනි වැල්ලුණාද? සිංහල දෙමළද කියලා නෙමෙයි කොච්චර මිනි වැල්ලුණාද? ඉතින් අපි කනගාටු වෙනවා. අපි දැක්ක ඊයේ පෙරේද මතුගම ප්‍රදේශයේ එක්තරා දමිළ සහෝදරයෙක් මිය ගියාට පස්සේ ඒ වත්තේ වැඩ කරපු වත්තේ වැල්ලෙන්න ඉඩක් නොදුන්නහම එහි മന്ത്രിවරයෙක් ගිහිල්ලා බලහත්කාරයෙන් ඒ වත්තේම වැළලුවා. තෙවරප්පරු. මේක තමයි සිංහලයාගේ මනුස්සකම්. අපි කනගාටු වෙනවා. අපි ජීවත් වෙන ප්‍රදේශවල කොළඹ ගත්තොත් සිංහල දෙමළ මුස්ලිම් කොච්චර සමගින් අපි ජීවත් වෙනවා. අපි බලන්නේ නැහැ මේ එන්නේ උතුරෙන්ද, මේ එන්නේ නැගෙනහිරින්ද, මේ එන්නේ කිලිනොච්චියෙන්ද, මේ එන්නේ පුදුකුඩු රිපෝලින්ද. ඕන කෙනෙකුට ඇවිල්ලා ඕන තැනක වැඩ කරන්න පුළුවන්, ඕන කෝවිලක් හදන්න පුළුවන්, ඕන තැනක වේල්පැලේ හැරෙන්න පුළුවන්. මොකද්ද මේ? ඒ නිසා අපි අතිශයින් කරගාටු වෙනවා. තීන්දුව මොක වුණත් අපි මේ ආදාහනය කරමු. අධිකරණයෙන් සාධාරණ ඉෂ්ට වේගල අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම්වත් ඉතින් මේ මිනිහ මේ තියාගෙන මේ ගොඩ එළදාර කන්න නෙවෙයිනේ. මේක ආදාහනය කරන්න ඕන. අනිත් එක අපි කල්පනා කරන්න ඕන මේ මොන ආගම් මෙන්න කලනුත් මේ භූමිය මෙහි තිබුණනේ. අවුරුදු 2500 කලින් මේ රට මෙහි තිබුණා. ඒ වගේම බුද්ධාගම කියන එකක් ආවා. මේ බුද්ධාගම කියන එක පහළ වෙන්නේ ඉස්ලාමයට පෙර, ක්‍රිස්තියානියට පෙර, හින්දු ආගමට පෙරනේ. ඉතින් ඒක නිසා ඒ මූලධර්මයන් මත ඉඳලා වැඩ කරනවා මිසක අනිත් එක ගත්තොත් මේ මුළු භූමියම බුද්ධ භූමියක්. එතකොට අක්කර 93ක පුරාවිද්‍යා භූමියක් තියෙනවා. රක්ෂිතයක්. පුරාවිද්‍යා රක්ෂිතයක්. මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තියෙන මේ නොහැකියාව ගැන අපි කනගාටු වෙනවා. මොකද මේ රටේ කොහේ බැලුවත් පුරාවිද්‍යා ස්මාරක බොහොමයි. ඉතින් ඒවා සංරක්ෂණය කළා, ගැසට් කළා, මේ පුරාවිද්‍යා භූමීන් කියලා නම් කරගන්න බැරි අපේ ප්‍රශ්නයක් නෙවෙයි, ඒක ආණ්ඩුවල ප්‍රශ්නයක්. ඒ නිලධාරීන්ගේ ප්‍රශ්නයක්. කොයි හැටි වෙතත් අපි ඉතාම කනගාටු වෙනවා මේ ඇතැම් නීතිඥ මහත්වරුන්ගේ හැසිරීම සහ උන්ගේ කරුණ දැක්වීම. ඇතැම් නීතිඥ මහත්වරු මේක මේ උතුරු නැගෙනහිර රාජ්‍ය භාෂාව දෙමළ කියලා අධිකරණ භූමිය ඇතුළේ ප්‍රකාශ කරාද අපි? අනිවාර්යයෙන්. ඒක අපිට කමක් නැහැ. ඒගොල්ලන්ට තේරෙන භාෂාව ඒක නම් පුරාවිද්‍යා භූමිය දැන් මේක කරන්න ගියත් අවසරෙත් දීලා තියෙනවා. අනිත් එක මේ පන්සල හදපු කාලේ මේ අපවත් වෙච්ච හාමුදුරුවෝ මැදිහත් වෙලා මේ හාමුදුරුවෝම මැදිහත් වෙලා තමයි අතර මේ ගණදෙවි පිළිමය මෙතනට ගෙනල්ලා දෙන්නේ. ඊට පස්සේ තමයි මේ කෝවිලක් කියලා දායක සභාවක් හදාගෙන මේ ඇත්තටම මේ තනිකර බෙදුම්වාදී දේශපාලනයනේ. ඒක අපි තේරුම් ගන්න ඕනේ. හැබැයි අපි රටවැසියන්ට කියනවා වගේම දෙමළ සහෝදරයන්ටත් කියනවා කරුණා කරලා මේ උසගැන්වීම් වලට මේ මැතිවරණ සමයක් ඉස්සරහා ඇති වෙන මේ උසගැන්වීම් වලට හසු නොවි නීතියට ගරු කරලා අපි මේක බොහොම සාමදානෙන් විසඳා ගන්න කටයුතු කරන්න කියලා අනවශ්‍ය ගැටුම් වලට මැදිහත් වෙන්නේ නැතුව. එතකොට මේ සම්බන්ධයෙන් තාම රජයේ මොකක් හරි ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවද අපි හැමදෙරෝනේ රජයේ නිලධාරීන් එහෙම එකක් තියෙනවද රටේ? රජයක් තියෙනවා නම් මේ වෙන්නේ නැහැ නේ. අර මිනිස්සු අතර මේ නීතිය අතර ගන්නේ නැහැ නේ. එකම රටක එකම නීතිය ක්‍රියාත්මක නොවීමේ විපාකෙම ඕන විදියට මේ ඡන්ද ටික බලාගෙන දෙවිඩ සන්දාන ඡන්ද ටික බලාගෙන මේ ඉන්න අගමැති තනිකර අමු පිස්සුවක් මේ කෙලින්නේ. ඉතින් මේකෙන් අවසානයේදී ගැටුම් හදාගන්නේ මේ මෝඩ මිනිස්සු. අපි හිතන්න මේක පත් කරන්න දෙන්නේ නැහැ. හැබැයි අපි එකක් වගේ ගේම කියනවා මේ ආදාහනේ පන්සල් භූමිය කරා. මං ආරාධනා කරනවා විශේෂයෙන් මේ උතුරු පළාතේ දේශපාලනඥයන්ට එන්න බද්දේගම දුටුගැමුණු රජමහ විහාරේ. ඒ අඹපු පිළිම අතරේ තියෙනවා එලාර රජුරවන්ට ගරු කරන්න කියලා ලියපු වැකියක්. තාමත් මේ රටේ සිංහල මිනිස්සු අනුරාධපුරයේ අටමස්ථානයේ ඇතුලේ එලාර රජුරුවන්ගේ සොහන තියෙන. තවමත් මිනිස්සු එතනට ගිහලා රෙස්පෙක්ට් කරනවා. එහෙවු පපුවක් එහෙවු මනුස්සකමක් තියෙන මිනිස්සුන්ටනේ මේ හයිරම්පාන්. අපි ඒ ගැන කනගාටු වෙනවා. මේ ඇතැම් උද්දච්ච මුග්ධ මැටි මෝල් මේ දෙමළ සංධානයේ දේශපාලනඥයින්ගේ මතවාදයක්.
ඔවුන් විසින් ගොඩනගන මේ ඇතැම් අන්තවාදී කල්ලි ගැන.